කළුතරම වුණා ලංකාවේ දෙන ලොකුම කසිප්පු නිෂ්පාදනය. කාගෙද? ඒ හිටපු එක්කෙනා ප්‍රාදේශීය සභාවේ ඉඳලා මේ අවුරුදු ගාන තාම කැබිනට් ඇමති කමක්වත් නැතුව මේ තියෙන ධනය. කැබිනට් එකට ආවොත් මගේ බුදුහාම මේ කළුතර බලන්න ගනි සල්ලි වලට. ආමතුරුගේ පන්සලුත් ගනි. අරගෙන ආමතුරුගේ කුලියට තියාගෙන ඉඳි. මේ බලවා. මේ මිනිස්සුයෝ අද බලන්න මේ අවුනේ කාගේ ඒවත්. ගිය සැරේ චන්දරක් දැම්මා චන්දෙත් දිල්ල. සුසුකම් මොකද කසිප්පු ව්‍යාපාරය පවත්තාගේ. දැන් පහුගිය කාලේ ලොකු චෝදනාවක් මේ අරක්කු නිෂ්පාදනයේ අඩු වුණා. ඕවා තමයි කරේ නිෂ්පාදන ධාරක දාලා හම්බ කෙලි. මදුෂ අවුවෙලා හම්බ. ඔන්න මදුෂ් කියලා තියෙනවා කවුද ලංකාවේ බිස්නස් එක කරේ කියලා. දැන් මෙච්චර කල් අල්ලගන්න බැරි කට්ටිය කියන්නේ කෝට්ටුවේ. අන්න නම් තුනක් දීලා තියෙනවා. එකෙක් මට හොඳට බැන්නේ කෙනෙකු විමාන විමානසේ ගෝලයා. දැන් තුන් දෙනෙක් දේශපාලඥයෝ අද පාර්ලිමේන්තුවේ තුන් දෙනයි. එහෙන් තුනයි අපේ හතරයි. හතක නම් මදුෂ් දීලා තියෙනවා. මං ඒ නම් ටික දැන් මෙතන කියන්නේ නැහැ. තව ටික දවසක් ගලා එන්න. මොකද ඒක උඩ ඡන්ද ප්‍රතිපල වගේ නිකුත් වෙයි.